සමිට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල කොරෝනා ආසාදිතින් හේතුවෙන් මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්වයක් වැඳවිකු ජීවිතක්ෂයට තුනකට තුවාල මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 23000 සීමාව පසු කරයි සුවයන වූ සංඛ්‍යාවත් 17000ට අධිකයි කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක් හෙට උදැසන පහේ සිට හුදකලා බවින් ඉවතට තව ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමටත් පියවර. මීට පෙර විවෘත කිරීම කල් දෙමූ පාසල් ඇතුළු වයඹ පළාතේ සියලු පාසල් හෙට සිට විවෘත කෙරේ. ඉල්පුර පසළොස්වක බොහෝ දිනය අදයි. මෙවර සියත අමාවැස්ස පොතන සජීව විකාශය රත්මලාන පරම ධම්මචේතිය විහාරස්ථානයේ සිට. ඩම්පානේ මාහිමි සමරු මහසෑර දුන් වහන්සේ සසුනට පූජා කෙරේ. ප්‍රතිවෙන් දේශීය පුවත්. මේට සුළු මොහොතකට පෙර මෙරටින් කොරෝනා මරණ 7ක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොවිඩ් ආසාදිතින් පිරිසක් හේතුවෙන් මහර බන්ධනාගාරයේ අදපසුරුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. මෙම තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කිරීමේදී එක් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 3 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දැරීමේ සිද්ධියක් හේතුවෙන් මහර බන්ධනාගාරය තුළ අදපසුරුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබුණා. මහර බන්ධනාගාරයේ ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමේදී එක් රැඳවියෙකු මියගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. මේ අතර මෙම සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. අද දින සවස් කාලයේ මහර බන්ධනාගාරයේ යම් නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිකර තිබෙන බවට වාර්තා වෙනවා. විශේෂයෙන්ම බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් විසින් මෙම නොසන්සුන්කාරී වාතාවරණය ඇති කිරීම මත බන්ධනාගාර නිලධාරීන් විසින් බලය පාවිච්චි කිරීමක් සිදු කර තිබෙනවා. එම බලය පාවිච්චි කිරීමේදී එක් රැඳවියෙකු මියගොස් තවත් 3 දෙනෙක් තුවාල ලබා ඇති බවටයි වාර්තා වෙන්නේ. තුවාල ලබා ඇති රැඳවියන් මේ වන විට රෝහල් ගත කර තිබෙනවා. විශේෂයෙන්ම බන්ධනාගාරයේ මෙම නොසන්සුන්තාව පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය සඳහා කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ රාගම පොලිස් ස්ථානාධිපති රාජ්‍ය ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් පහක් එම ස්ථානට පිටත් කර යවා තිබෙනවා. ඒ වගේම විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කාර්ය බලකා කණ්ඩායම් කිහිපයක් පිටත් කර යවා තිබෙනවා. විශේෂයෙන්ම බන්ධනාගාරයේ පිටත ආරක්ෂක වළල්ල නිර්මාණය කිරීම සඳහා මෙම නිලධාරීන් පිටත් කර යවා තිබෙන්නේ. දැනට බන්ධනාගාරයේ අවට ආරක්ෂාව ඕන් විසින් සිදු කරනු ලබනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් විමර්ශනයක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 23000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර වෛරසය ආසාදනය වී පූර්ණ සුවයන වූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 17000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. අද පසුරුව වන විට මෙරටින් නව COVID-19 ආසාදිත පුද්ගලින් 323 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒත් සමග මිනුවන්ගොඩ බ්‍රැන්ඩික් සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 19,773ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 23,311ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඉන් පුත්කලින් 17,002 මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 6,200ක් පමණයි.
පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට සිට සතියක කාලයක් වසා තැබෙන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපත මහතා සඳහන් කළා. අපි පෙරේදා දිනේදී පවත්වපු PCR පරීක්ෂණ 200ක් ආදී මධ්‍යස්ථානය කරා. ඒ කරපුවාම ඒකේ පොසිටිව් වෙලා තිබ්බා 3ක්. ඒ නිසා මේක දැඩි අවධානමක් දීච්ච හේතුවක් නිසා අද දවසේ හදිස්සියෙ මේ සියලු දෙනාත් එක්ක එකතු වෙලා අපි කතා කරා. මේ අතර පවතින COVID-19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහනුවර ජාතික රෝහලේ සැලසුම්ගත සායන කටයුතු සතියකට කල් දමන බව එම රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය රෂ ප්‍රනන්දු මහත්මිය ප්‍රකාශ කළා. අපි රූටීන් සර්ජරි එහෙම නැත්නම් අපි ප්ලෑන් කරලා කරන සර්ජරි අපි සීමා කරන තීරණය කරා සතියකට. ඒකින්ද අත්‍යවශ්‍ය සහ හදිසි ශල්‍යකර්ම පමණක් සිදු කිරීමට, මොකද අපිට අපේ කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත්. ඒ වගේම රෝගීන් හට අවශ්‍ය සේවාව ලබා දීමත් අපිට ඉතා වැදගත්. ලබන සිකුරාදා වෙනකන් අපි යම්කිසි සීමාවන් පනවලා තියෙනවා ශල්‍යකර්ම පිළිබඳව. ඒ වගේම සායනවලත් යම්කිසි සීමාවන් සහිතව රෝගීන් පරීක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතර ස්වයන් නිරෝධකණිට යොමු කර සිටි එක් දරුමවක් අද පසුරුවේ ජීවිතක්ෂයට පත් වී ඇති බව අඹගමුව COVID-19 ප්‍රාදේශීය සම්බන්ධීකරණ විශේෂ ඒකකයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පේ කාමදේවන් මහතා පවසනවා. මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් හැටන් ඩන්බර් වත්තේ පදිංචි පී අංජලී නැමැති 79 හැවිරිදි එක් දරුමවක්. ජීවිතක්ෂයට පත් එක් දරුමවගේ මරණ පරීක්ෂණය හැටන් හදිසි මරණ පරීක්ෂක AJM ෆසීර් මොහමද් මහතා විසින් පැවැත්වූ අතර එහිදී හදිසි මරණ පරීක්ෂකවරයා හැටන් පොලිසියට නියෝග කරනු ලැබුවේ මියගිය එක් දරුමවගේ PCR පරීක්ෂණයක් සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්කොයේ මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි. හුදකලා කර ඇති ප්‍රදේශවල සිදු කරන PCR පරීක්ෂණ සඳහා සහභාගී නොවන පුද්ගලින්ට එරෙහිව හෙට සිට නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එමෙන්ම හෙට උදෑසන 5 සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ දක්වා කාලය තුළ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 18ක් ආශ්‍රිතව හුදෙකලා කිරීම සිදු කර තිබුණා. කෙසේ වෙතත් හෙට උදෑසන 5 සිට මේ තත්ත්වය වෙනස් වෙනවා. එයින් පොලිස් වසම් 5ක හුදෙකලා කිරීම ඉවත් වෙනවා. එම පොලිස් වසම් 5 වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ රාගම, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, වෙරළබඩ සහ පිටකොටුව. මීට අමතරව මට්ටක්කුලිය ප්‍රදේශයේ, වගේම වැල්ලම්පිටිය ප්‍රදේශයේ පොලිස් වසමම නෙමෙයි යම් කුඩා ප්‍රදේශ කීපයක්, ඒ වගේම නිවාස කීපයක් හුදෙකලා කර තිබෙනවා. පිටකොටුව පොලිස් බල ප්‍රදේශය හෙට උදෑසන 5 ඉඳලා හුදෙකලා බවින් ඉවත් වෙනවා. පිටකොටුව පොලිස් බල ප්‍රදේශය හෙට උදෑසන 5 සිට හුදෙකලා බවින් ඉවත් වුණත් පිටකොටුවේ සුපුරුදු මැනින් මාකට් එක, ඒ වගේම 4 සහ 5 හරස් වීදිය ක්‍රියාත්මක වීමට අවකාශ ලැබෙන්නේ නැහැ. ඒ ඇරෙන්නට ප්‍රධාන බස් නැවතුම් පොළ, පුද්ගලික බස් නැවතුම් පොළ, ඒ ආදී කටයුතු පෙර පරිදිම සිද්ධ වෙනවා. දැනට හුදෙකලා කරලා තිබෙන ප්‍රදේශවල විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ මගින් නිරන්තරයෙන් අධීක්ෂණයට ලක් කරනවා, බුද්ධ්‍යංශ මගින් නිරන්තරයෙන් අධීක්ෂණයට ලක් කරනවා. ඒ අධීක්ෂණ කටයුතු මගින් ආසාදිතයෝ බිහිවීම, ආසාදිතයින් බිහිවීමේ ශීඝ්‍රතාවය, මේ සියලු කරුණු ගැන සලකලා බලලා සමහර විට ඉදිරි දින කීපයේදී, මේ ඉදිරි සතිය ඇතුළත තවත් ප්‍රදේශ උදිකලා බවින් නිදහස් කිරීමට හැකියාව ලැබෙන්න පුළුවන්. නමුත් එය ඒ ප්‍රදේශයේ ජනතාව සතුව තියෙන වගකීමක්. සමහර ප්‍රදේශවල PCR පරීක්ෂණ වලට යම් යම් පුද්ගලයින් පෙනී නොසිටින බවට, ඒ වගේම සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝගවලට පටහැනිව කටයුතු කරන බවට පෙනී ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපි හෙට සිට කටයුතු කරනවා. කවුරු හරි කෙනෙකුට හුදෙකලා ප්‍රදේශයක ඉන්න කියලා දැනුම් දුන්නාම සංචාරණේ සීමා කළා, ඔවුන් අතුරු පාරකින් නැත්නම් වෙනත් හොර මාර්ගයකින් පිටතට එනවා නම්, ඒක එක පැත්තකින් මේ සමාජයට, මේ රටට කරන ද්‍රෝහිකමක්. ඉතින් අපිට පොලිසිය හැටියට කරන්න පුළුවන් එකම දේ තමයි එයාට විරුද්ධව නඩු පැවරීම සහ ඔවුන්ගේ දේපොළ මුද්‍රා තැබීම. මීට පෙර විවෘත කිරීම සතියකින් කල් දැමූ පාසල් ඇතුළු වයඹ පළාතේ සියලුම පාසල් හෙට සිට ජලී විවෘත කරන බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසනවා. එය අද කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. පවතින තත්ත්වය සම්බන්ධව අපේ සෞඛ්‍ය නිලධාරීන්ගේ මතයත්, අධ්‍යාපන නිලධාරීන්ගේ මතයත් හෙට දින, ඒ කියන්නේ නොවැම්බර් මාසයේ 30 වෙනිදා පාසල් නැවත විවෘත කිරීම
කළ හැකි කියලා. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පිළිපදින්මින් තමයි මේ පාසල් අපි අරින්නේ. ඒ වගේම අපි නිර්දේශ කරනවා ගුරුන්ට විදුහල්පති වරුන්ට ඒ ක්‍රියාමාර්ග ස්ථිර වශයෙන් ක්‍රියාත්මක වීමට පියවර ගන්නා ලෙස. ඒට ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ සියලුම අපේ පළාතේ වයම් පළාතේ සියලුම පාසල් විවෘත වෙනවා. ඒ කියන්නේ කලින් සතියකට විවෘත කිරීම කල් දැම්මපු පාසල් ඇතු සියලුම පාසල් හෙට දිනේ අපි විවෘත කරන්න ක්‍රියා කරනවා. මේ අතර පාසල් විවෘත කිරීම නිසි ක්‍රමවේදයකට අනුව සිදු නොවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා චෝදනා කර සිටියා. ලංකාව පුරාම දැන් කොළඹ දිස්ත්‍රික්කේ ගත්තත්, නුවර ගත්තත්, දැන් කුරුණෑගල නගරේ ගත්තත් මේ නගරවල පාසල් සියල්ලම අරින තත්ත්වයක් නෑ. මොකද මේ නගරවල කොරෝනා තත්ත්වය දැන් අද ඊයේ වෙනකොට අපි උදාහරණයකට ගමු කුරුණෑගල නගරේ කඩ එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථාන 12ක් පහළ තියෙනවා. කුරුණෑගල ව්‍යාපාරික ස්ථාන 12ක් නිරෝධනය කරන්න එහෙම නැත්නම් මේ කොරෝනා සම්බන්ධයෙන් රෝගීන් හමුනා කියලා වහනවා නම් කොහොමද මේ පාසල් විවෘත කරන්නේ? එක පැත්තකින් දැන් ජනවාරි මාසයේ සාමාන්‍ය පෙළ විභාගය. එතකොට දැන් මේ පහුගිය වසරේ අපි දන්නවා සමහර තැන්වල පාසල් විවෘත කරන්න බැරි වුණා. සමහර ප්‍රදේශවල පාසල් විවෘත කරා. ඒවට හරියට හරි ක්‍රමවේදයකට නෙමෙයි මේ කටයුත්ත සිදු වුණේ කියන එක පැහැදිලිව කියන්න ඕනේ. මොකද හරි ක්‍රමවේදයකට සැලසුම් සහගතව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා නම් අර පාසල් විවෘත කිරීම තුළ ඒක සාර්ථක වෙන්න ඕනේ. ක්‍රමවේදයක් සහ සැලැස්මක් නැතුව තමයි රජය හවසට කතා කරලා උදේට කියනවා මෙන්න මෙහෙම කරමු කියලා. අපි රජයට කියනවා මේක විහිළුවකට ගන්නෙ නැතුව සැලසුම් සහගතව මේ කටයුතු ක්‍රියාත්මක කරන්න කියන එක තමයි අපි රජයට මතක් කරන්නේ. ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඉල්පුර පසළොස්වක බොහෝ දිනේ අදයි. ඒ වෙනුවෙන් වූ සියත අමාවැස්ස පෝතා සජීව විකාශය අද දිනේ පුරා රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වුණා. ඉල්පුර පසළොස්වක බොහෝ දිනේ වෙනුවෙන් පැවැත් වූ සියත අමාවැස්ස පෝතා සජීව විකාශය අද දවස පුරා රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. සියත අමාවැස්ස පෝතා සජීව විකාශය අද පෙරවරුවේ ආරම්භ වුණේ ශ්‍රී කල්යාණී සාමග්‍රී සංඝ සභාවේ නියෝජ්‍ය ලේකකාධිකාරී පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද මායිටිපේ විමලසාර හිමියන් විසින් උවිසි උවසියන් අෂ්ටාංග ශීලයේ පිහිටුවීමෙන් අනතුරුවයි. ඉන් අනතුරුව පැවති ධර්ම දේශනාව සඳහා වැඩම අවදාළේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය කොටනළුවේ පුණ්‍යානන්ද හිමියන්. පූජ්‍යපද උඩුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ මෙහි වූ ධර්ම දේශනාව ඉන් අනතුරුව පැවැත්වුණා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපමිදං භික්කවේ manussාණං ආයු කියලා. ඉතින් මේ විදිහට අපගේ ජීවිතයේ මේ ගෙවෙන කාලය තුළ අපි හැම කෙනෙක්ම යහපත සඳහා සැප ඒ වගේම අර්ථවත් වීම සඳහා යොදාගත යුතු දේවල් අප්‍රමාණයි. සියත අමාවැස්ස ධම්සභා මණ්ඩපය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය අක්මීමණ ධම්මපාල නාහිමියන් ආචාර්ය පූජ්‍යපාද මායිටිපේ විමලසාර හිමියන් සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක එම් හේරත් මහතා විසින් මෙහෙයවනු ලැබුවා. බුදුහාමුදුරන් වහන්සේගේ රට පිළිබඳව මෑත කාලයේදී විශේෂයෙන් ලංකාවේ සමහර කොටස් සාකච්ඡා කරලා බුදුහාමුදුරුවන්ට අලුත්ෙන් උප්පැන්න සහතික හදන්න උත්සාහ. ඒ සියලු සහතික බොහෝ පැහැදිලිව ඉන්දියාවේ අදටත් අන්තර්ගතයි. උත්තරේන උද්දසිරෝනාම පබ්බතෝ දක්කිනේන තූනෝනාම බ්‍රාහ්මණගා පච්චිමේන සලලවතී නාම නදි ඊළාට අනෙක් පැත්තෙන් කජංගලං නාම බ්‍රාහ්මණගා අද ඒව නැත්තේ. හතර මායින් තියෙනවා බණපොතේ දාලා පාලි බණපොතේ. මොකටද මේ මධ්‍ය මණ්ඩලයේ බුදුවරු පහළ වෙන ප්‍රදේශය දක්වන්නේ? අපි කැමතිනේ හැම දෙයක්ම මෙහි කියලා කියාගන්න. බුදුන් වහන්සේ ලංකාවේ කියලා කියාගන්න හදන්නේ අපි. නියම මනස සතුටු කරගන්න හැම දෙයක්ම ලංකාවේ තිබ්බා. අද අලුයම සිට ඔබ වෙත ගෙන සියත අමාවැස්ස පෝදා සජීව විකාශය නිමාවටපත් උනේ අද පසුරුවේ උවසි උවසියන් සිල් පවාරණය කරවීමෙන් අනතුරුවයි. මේ අතර පවතින වසංගත තත්ත්වය මෙරටින් තුරන් වේවා යයි ප්‍රාර්ථනා කරමින් මහා සංඝරත්නය විසින් රතන සූත්‍රය සජ්ජායනා කිරීම පරම ධම්ම චේතිය විහාරස්ථානයේදී සිදු කරනු ලැබුවා. අමතං පලාමි හරිද්දවන්නං පටවි. අමාතම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 204 වන ධර්ම දේශනාවට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සහභාගී වුණා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 204 වැන්න අද විජයරාම පිහිටි අග්‍රාමාත්‍ය දින නිවසේදී පැවැත්වුණා. සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. මෙවර ධර්මදේශනාව මෙහෙයවනු ලැබුවේ පූජ්‍ය බොරලන්දේ වජිරජාන ස්වාමින් වහන්සේ විසින්. COVID-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පැවති ධර්ම දේශනාව සැදැහැවතුන්ගේ සහභාගීත්වයකින් තොරව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. මෙහිදී කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රටවැසියන්ට සෙත් පැතීමද සිදු වුණා. පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. නාපාන බාහිමි සමරු මහසෑරදුන් වහන්සේ සසුනට පූජා කිරීමේ පින්කම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස සසුනට අරුණ දීපව්‍යාප්ත වැඩසටහනට සමගාමීව මානච්චාව විවේකාරාම පිම්බිමෙහි ඉදි වූ නාපාන මාහිමි සමරු මහා සෑරදුන් වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ පින්කම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. පෙළායක ස්වාමීන් වහන්සේ මට කිව්ව ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. තමන් සුදුසු ගුණේ පිහිටා සිට කටයුතු කරන්න. ඒ වගේම කිව්වා හොඳ දෙයට හොඳයි කියන්න, නරක දෙයට නරකයි කියන්නට හැකිලෙන්න එපයි. තමන් සුදුසු ගුණෙහි පිහිටා සිට අනුන්ට උපදෙස් දෙන්නට පෙර. අපි හැම වෙලාවෙම උත්සාහ දරනවා අපේ සමාජ ගමන තුළ, අපේ ආගමික ගමන තුළ, ඒ වගේම අපේ දේශපාලන ගමන තුළ හැම විටම උත්සාහ කරනවා අනුන්ට කියන්නට පෙර තමන් සුදුසු ගුණේ පිහිටා සිට ඒ කර්තව්‍ය නිශ්චය කරන්න. මටත් සිහිනයක් තිබෙනවා චෛත්‍ය 1125 ඒ දැවැන්ත ව්‍යාපෘතිය ඒ සිහිනය සැබෑ කරවන්න. ඒ වගේම ගස්යට දහම් අධ්‍යාපනය වෙනුවට තිරසර ශාලාවක සිසු දහම් සෙවන ශාලාවක ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් කර ඇති නිලධාරීන්ගෙන් ස්වාධීනත්වය අපේක්ෂා කළ නොහැකි බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂමට පසුගිය දිනවල නියෝජිතයින් 9 දෙනෙක් පත් කෙරුණා. සෞභාග්‍ය දැක්මේ 6 පිටුවේ කාර්යක්ෂම පාලනයක් කියන තේමාවෙන් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්, සංස්ථා සභාපතිරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස නායකත්ව හැකියාවෙන් යුතු විෂය පිළිබඳ මනා දැනුමක් ඇති සුදුසුකම් හා අත්දැකීම් වලින් පරිපූර්ණ සහ ක්‍රියාශීලී පිරිසක් පත්කරන නව ක්‍රමවේදයක් හඳුන්වා දීම. දැන් අපි අහනවා මේ පත් කළා තිබෙන මේ 9 දෙනාගෙන් යුක්ත මේ කණ්ඩායමේ ඉන්නවා අපේ රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ, මාධ්‍ය ආයතන හිමි, ඒ වගේම තවත් සමහර ව්‍යාපාර ජාලයන්ගේ හිමිකරුවන් බවට පත් වෙච්ච ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒතර අපි අහනවා ආණ්ඩුවෙන් දැන් මේ කියන විදිහේ සුදුස්සොද මේ පත් කළා තියෙන්නේ? මේ රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යක්ීම් බහුල, ඒ වගේම දැනුමක් සහිත පළපුරුද්දක් සහිත පිරිස්ද මේ පත් කළා තිබෙන්නේ? ඒතර ඔවුන් හරහා කොහොමද රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය, අපක්ෂපාතීත්වය අපේක්ෂා කරන්නේ? ඒ නිසා ඉතාම පැහැදිලිව අද වෙනකොට රාජ්‍ය සේවා කොමිසම තමන්ගේ අතකොළුවක් බවට පත් කරගෙන තිබෙන අනිත් කොමිසම් වගේම. වත්මන් රජය බලයේ සිටින තෙක් කිසිදු පුද්ගලෙක්ට මහවිරු සැමරුම් උත්සව පැවැත්වීමට අවස්ථාව ලබා නොදෙන බව රාජ්‍ය මාධ්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. එය අද ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. එල්ටීටී එක සමරන්න කිසි කෙනෙකුට මේ රටේ බෑ. අපි මේ දැක්කා මාධ්‍ය හරහා පාම්පත්තු කරනවා එක එක්කෙනා. පොලිසියෙන් ඒවට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගත්ත, අධිකරණයේ තීන්දුවක් දුන්නා මහවිරු සමරුම් කරන්න බෑ කියලා. අධිකරණයේ තීන්දුවට පිටින් යනවා නම් පොලිසියේ තියෙන රාජකාරිය තමයි. අධිකරණයට පිටින් ගිහිල්ලා කටයුතු කරපු තරාතිරම නොබලා අත්තඩොංගුට අරගෙන අවශ්‍ය කටයුතු කිරීම. දැන් මේගොල්ලෝ මේක හුවා දක්වන්න හදනවා. පහුගිය 88-89 කාලේ මිනිස්සු මැරුණා. ඒගොල්ලෝ වෙනුවෙන් සමරන ජනතා විමුක්ති පෙරමුණට පුළුවන් නම් අපිට බැරි කියලා හිතා. හැබැයි මේ දෙක අතර ලොකු වෙනසකුත් තියෙනවා. එල්ටීටී එක කියන්නේ ජාතිවාදී මේ රට බෙදන්න ගිය ත්‍ස්තවාදී සංවිධානයක්. ඒක ත්‍ස්තවාදී සංවිධානයක් එක්කත් එක තවත් සංවිධානයක් එකතු කරන එක වෙන කාරණාවක්. ඒක නිසා රට දෙකට කරන්න හදපු කොටි සමරන්න අපේ ආණ්ඩුවත් තියෙනකන් අපි දෙන්නේ නැහැ. එහෙම සැමරුත් එයාට නීති අනුකූල කටයුතු කරනවා. ඒකට පාර්ලිමේන්තු මන්ත්‍රීද කියන එකේ කිසිම තර්කයක් නැහැ.
දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. ගිනිකොන දිග බෙංගල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දිශාවට බරව වයඹ දිශාවට ගමන් කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟා වීමට වැඩි හැකියාවක් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ හේතුවෙන් උතුරු උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත් තුළ වැසිවාර කිහිපයක්ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. යුද හමුදාවේ කීර්තිමත් රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ පාඨමාලා අංක 34 යටතේ සාර්ථක පුහුණුව හැදෑරූ කමාන්ඩෝවරුන්ගේ විසිරයාමේ පෙළපාලිය පසුගියදා පැවැත්වුණා. ඒ විශේෂ මෙහෙයුම් පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකාවේ අතිනවීන පුහුණු පාසලක් වන ඌව කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 68 වන සේනාංකයේ සේනාංකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් උපාලි රාජපක්ෂ මහතා සහභාගී වුණා. පසුගිය කාලය තුළ තඹුත්තේගම නගරයේ ගම්මන රසක ජන ජීවිතයට පීඩා එල්ල කළ වන අලියා අල්ලා ගැනීමට තලාව ගලයාය සහ අනුරාධපුර පණ්ඩුලගම වනජීවි කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. ඒ දැඩි පරිශ්‍රමිකින් අනතුරුවයි. රාත්‍රී පොත් විකාශය අවසන්. තවත් උණුසුම් පොත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.